ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ගියවුරුද්ද ලැබපු ධර්ම පරාජයන් එක්ක ඒවගේම ශ්‍රීලංකා කණ්ඩායම ගලව ගන්න ලංකාව කරපු ප්‍රධානම ආයෝජනයක් වුණු චන්දික හතුරුසිංහ ශ්‍රීලංකා කණ්ඩායමක එකතු වෙලා දැන් මාස 6ක් වගේ වෙනවා. මේ කාලේ චන්දික මොකද කළේ කියන ප්‍රශ්නය අහන අයට උත්තරයක් දිවයින පත්‍රයේ එක තිබුණු සංවාදයකදී චන්දික කියලා තිබුණා. දැන් කණ්ඩායමේ සංකල්පය සහ තේරීම් ටිකක් වෙනස් විදිහට තමයි මම කරන්නේ. ඉතින් ක්‍රීඩකයන් හඳුනගන්න ගමන් ඉදිරිය ගැන හිතන ක්‍රමවේදයක් තියෙන්නේ. කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ස්ථාවර තැනක් ඇති කරලා තරඟාවලිය ජය ගන්න එක තමයි සැලසුම. එක තරඟාවලියක් ජයගෙන අනිත් ඒවා පෙරදිලා වැඩක් නැහැ. ශ්‍රේණිගත කිරීමවල ඉහළට එන්න ඕන. විශේෂයෙන් ලංකාවේදී අපිට පරදින්න බෑ. මම ආවට පස්සේ තවම එක තරඟාවලියයි දිනුවේ. නමුත් කණ්ඩායමක් වශයෙන් අපේ ක්‍රීඩකයන් දැන් හොඳින් ක්‍රීඩා කරනවා. ඒ වගේම සමහර ක්‍රීඩකයන් දැන් පෞද්ගලිකව දක්ෂතා ගොඩක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. කොදෙව් සංචාරය ගැන චන්දික කියලා තිබුණ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධ තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට පාඩුවක් වුණා කියලා. අපිට මේ තරඟාවලියටත් ක්‍රීඩකයන් කීප දෙනෙක් ආබාධ නිසා නැති වුණා. ඒ නිසා කණ්ඩායමේ සංහිතිය වෙනස් කරන්න සිද්ධ වුණා. රංගන හේරත් නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීර ආබාධ වුණා. ඇන්ජලෝ මැතිව්ස්ටත් යන්න වුණා. කොහොම වුණත් මේ අභියෝගයන්ට මුහුණ දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. කොදෙව් එන්න කලින් ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට වැඩිය පොදු මට්ටමේ හිටියා කියන චන්දික කියන්නේ කොදෙව් වලදී වේග පන්දු යවන්නන්ගෙන් වැඩි දෙයක් කරන්න පුළුවන් කියලා කොදෙව් එන්න කලින්ම දැනගෙන හිටියක් කියලා තිබුණා. මේ ටෙස්ට් තරඟාවලියට එනකොට අපි කොදෙව්වන්ට වැඩිය ඉදිරියෙන් හිටියේ. මේ තනතිලි වේග පන්දු යවන්නන්ට සැහැන්න හොඳයි. ඒක අපි දැනගෙන ලෑස්ති වෙලා තමයි ආවේ. ඒ පෙර සූදානම අපිට වාසි වුණා. අපි වේග පන්දු යවන්න 5 දිනක් ගිනාවේ තනතිරු ගැන දන්න නිසා පළමු තරඟයට වැඩිය අපි දෙවෙනි තරඟේ ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. ඒ නිසා ක්‍රීඩකයන් අත්දැකීම් ගන්නකොට දියුණුවක් පේන්න තියෙනවා. කොදෙව් තරඟාවලියට අරගෙන ගිය හැමදේම ක්‍රීඩා කරවන්න එක ගියේ නැහැ කියලා චම්බික මේ හැමුවේ අවසානයේට කියලා තිබුණා. ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසිත ප්‍රනාන්දු අපි කොදෙව් වලට ගෙනාවේ තරඟස් ගස්සන්න නෙමෙයි. ඒකට අත්දැකීම් ලබා දෙන්න. දසුන් ශානකවත් ගෙනාවේ අතිරේක ප්‍රතිකරුවෙක් හැටියට. මොකද 15 දිනකට අමතරව තව ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක් ගියන්නේ අනාගත ආයෝජනයක් විදියට. ඒයිට අනිත් අය වගේම පුහුණුව ලැබෙනවා. ඒ වගේම ක්‍රීඩා විවේකාගාරයේ අපිත් එක්ක ඉන්නකොට තරඟ ස්වභාවයට හැඩගැහිලා ඒ අවස්ථාවලට ගැළපෙන පීඩනයට හුරු වෙනවා. මේ සැලැස්ම මම ඔස්ට්‍රේලියාවේදීත් බංගලාදේශයේදීත් කළා. දිනපතා වෙන වීඩියෝ බලන්න අපිත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරලා අපේ channel එකට එකතු වෙන්නත් cricket වලට කැමති යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ තවත් අලුත් තොරතුරු සමගින් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවේදීත් ඔයාලට සුබ දවසක්.